හොඳ අයිබෝන් සුබ දවසක් කියලා හැමෝම පිළිගන්නවා FX Guide LK YouTube channel එක වෙනුවෙන්. ඉතින් හැමෝම මම හිතනවා හොඳින් ඉන්නව ඇති. ඉතින් මේ දවස්වල තියෙන සිටුේෂන් එකත් එක්ක හැමෝම හැකි පමණින් ගෙවල් වලට වෙලා සිටින්න. ඒ වගේම මේ අනවශ්‍ය විදිහට ගමන් බිමන් යන්න එපා. විනෝද වෙන්න එපා. ඉතින් මේක මේකට කාලය නෙමෙයි. අපිට ඒකට කාලයක් ලැබුණොත් ලැබෙයි. ලැබෙනකන් අපි අපි වෙනුවෙන් ආරක්ෂා වෙමු. ඉතින් මේ මුලින් එක මතක් කරනවා හැමෝටම කොවිඩ් වසංගත තත්ත්වය අතුරන් වෙන තුරු අපිට පුළුවන් විදියට සෙල්ෆ් ඩිසිප්ලින් එකක් හදාගන්න හැමෝම. හරි. ඉතින් අද පොඩ්ඩක් ට්‍රැක් පනිනවා මම. ඒ කියන්නේ මෙච්චර කාලෙකට මම කතා කරගෙන ආපු නෝලේ මේ සබ්ජෙක්ට් එකකින් පොඩ්ඩක් පිටට යනවා. ඒ කියන්නේ දැනට මාස කිහිපයක ඉඳලා මම කතා කරේ ටික් ට්‍රේඩින් සම්බන්ධව, බයිනරි ඔප්ෂන් ටික් ට්‍රේඩින් සම්බන්ධව. ඉතින් අද මම කතා කරන්නේ රීටේල් ට්‍රේඩින් සයිට් එක සම්බන්ධව. මම ෆොරෙක්ස් මුලින් ඉඳලා YouTube channel එක පටන් ගත්ත දවසේ ඉඳලා FX Guide LK කියලා පටන් ගත්ත දවසේ ඉඳලා මම ෆොරෙක්ස් සයිට් එකේ රීටේල් ට්‍රේඩින් තමයි කරේ. ඊට පස්සේදී තමයි බයිනරි ඔප්ෂන් වලට නැඹුරු වුණේ. මොකද මගේ ඔඩියන්ස් එක ගොඩක්ම බයිනරි ඔප්ෂන් ફોકસ කරන ඔඩියන්ස් එකක් ඉන්න නිසා. ඉතින් හැමෝටම මුලින්ම මතක් කරන්නේ channel එක දැම්ම subscribe කරන්න. ඔයා අලුත් කෙනෙක් නම් YouTube channel එකට යන්න FX Guide LK කියලා search කරන්න. සර්ච් කරලා අපේ channel එක subscribe කරලා ඒ වගේම bell icon එකත් click කරලා තියන්න. ඉතින් මේ මම අද මම කිව්වා කලින් track පෑන්න කියලා. ඒ කියන්නේ කතා කරන්න යන්නේ binary option retail trading site එක සම්බන්ධව. Right. අද tick trading කියන subject එකේ නෙමෙයි අපි ඉන්නේ. හැමෝම මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න. මොකද මේකෙන් ගොඩක් වැදගත් කාරණා වලට ගන්න පුළුවන් වෙයි. Resources free resources තමයි මම මේකදී share කරගන්නේ. ඉතින් මේ වීඩියෝ එක අතරම මම හිතනවා වැදගත් වෙයි කියලා. ඉතින් ගොඩක් කාලයකට පස්සේ තමයි මේ වගේ long term trading එහෙම නැත්නම් retail trading side එකේ මම වීඩියෝ එකක් අරගෙන ඉන්නේ. අද ඉඳලා ඉස්සරහට ගොඩක් දුරට retail trading side එක මම follow up කරන්න ගන්නවා. ඉතින් guidance එකත් ඔයගලන්ට ඒ විදිහටම ලැබෙයි. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ මාසේ 10 වෙනිදා අපේ ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නවා. අනෙක්ස් බැච් එක 5 වෙනි බැච් එක. ඉතින් ඔයාට දැනටමත් සම්බන්ධ වෙන්න බැරි කෙනෙක් නම් සම්බන්ධ වුණේ නැති කෙනෙක් නම් ඔයාලට මේ මාසේ 10 වෙනිදා තියෙනවා අවසාන chance එක. ඒ තමයි අපේ මම අවසාන කරන බැච් එක ටික් ට්‍රේඩින් සයිට් එක සම්බන්ධය. ඉතින් ඒකට සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා එහෙම සම්බන්ධ නොවෙච්ච කෙනෙක් නම්. ඉතින් මේ වෙද්දී අපිත් එක්ක ස්ටුඩන්ට්ස්ලා 50ක් විතර සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් හැමෝම සාර්ථක 90ක් දෙනා සාර්ථකව හොඳට earn කරන අය තමයි දැනට ඉන්නේ. අපි 4 වෙනි බැච් එක ඇරුණම අනිත් හැම බැච් එකකම ඉන්න ස්ටුඩන්ට්ස්ලා හොඳට මේ වෙද්දී earn කරනවා. හරි. ඉතින් මේ 4 වෙනි බැච් එක තාම ස්ටෙප් බයි ස්ටෙප් අරගෙන යන්නේ. එයාලට රියල් ට්‍රේඩින් සයිඩ් එක තාම අපි දීලා නැහැ. ඉතින් රියල් ට්‍රේඩින් කරන ට්‍රේඩර්ස්ලා 90%ක් ගොඩක් සාර්ථකව කරගෙන යනවා. ඉතින් ඩොලර් 20 ඉඳලා අපේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සම්බන්ධ වෙන ඕනම කෙනෙක්ට ඉන්වෙස්ට් කරලා earn කරන්න පුළුවන්. අපේ money management system, අපේ strategy, අපි retail trading side එක, trading psychology කියන මේ හැමදේම අපේ trade මේ guidance program period එක ඇතුළතදී අපි කතා කරනවා. මාසික ඩියුරේෂන් එකක් තමයි අපි යන්නේ. සාමාන්‍යයෙන් දවස් 5-6ක guidance එකක් තමයි අපි ප්‍රෝග්‍රෑම් එක ඇතුළේ යන්නේ. ඉතින් personally guidance එකක් යනවා. ඒ වගේම group support එක අපේ තියෙනවා life time. මම මේ ගැන කතා කරමු මෙතන නවත්තන්නම්. අපි යමු MT4 platform එකට. FTMO demo MT4 account එකක් මේ වෙද්දි මම display කරලා තියෙනවා ඔයගලන්ට. right. ඉතින් මේ මෙන්න මේ විදිහට තමයි MetaTrader 4 platform එක open කරගත්තයින් පස්සේදී ඔයගලන්ට this වෙන්නේ. right. මොකද මේ MetaTrader 4 කියන්නේ MT4 ට්‍රේඩර් කරන ට්‍රේඩ් කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම MetaTrader 4 කියන්නේ මොකක්ද කියලා දන්නවා. MetaTrader 4 තමයි ට්‍රේඩර් කෙනෙක්ගේ බේසික්ම software එක වෙන්නේ සහ advanceම දේවල් කරන්න පුළුවන් බේසික්ම software එක. ඒක ඒ විදිහට හැඳින්වුවොත් මම නිවැරදි. මොකද MT4 කියන platform එකේ අපිට trading side එකේ ඕනම දෙයක් කරන්න පුළුවන්, analyze කරන්න පුළුවන්, trade කරන්න පුළුවන්, decision එකක් ගන්න පුළුවන්, ඒ වගේ ගොඩක් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඉතින් මේ අපි අද කතා කරන්නේ රිටේල් ට්‍රේඩින් සයිට් එකේ ඉන්ඩිකේටර් සිස්ටම් එකක් යූස් කරගෙන සහ අපි නොලෙජ් අපේ නොලෙජ් එක යූස් කරගෙන අපි කොහොමද ස්ට්‍රැටජි එකක් ඩිවලොප් කරගන්නේ, මේ ස්ට්‍රැටජි එකට අනුව අපි ලොන් ටර්ම් ට්‍රේඩ් වලට යන්නේ කොහොමද කියලා. ඒක තමයි අපේ මේ වීඩියෝ එකේ කන්සෙප්ට් එක වෙන්නේ.
මෙන්න මේ විදිහට ඩිස්ප්ලේ වෙන chart එකක ඔයගලන්ට පුළුවන් මේකේ customization ටිකක් කරගන්න. ඉතින් customization කරගනිද්දී මෙතන time frame එක තියෙනවා මේ විදිහට, මෙතන tools ටික තියෙනවා, ඒ වගේ මේකේ ඔයාලට අවශ්‍ය දේවල් currency ටික තියෙනවා, market watch එක, ඒ වගේ ගොඩක් දේවල් මේකේ තියෙනවා. MT4 ගැන කරපු වීඩියෝ එකේ link එක මම බලලා description එකේ දාන්නම්. ඒ වීඩියෝ එක බලන්න ඔයගලන්ට Metadata 4 ගැන ලොකු අවබෝධයක් ගන්න පුළුවන් වෙයි. ඉතින් මම මේකේදී සරල විදිහට මේක කස්ටමයිස් කරගන්නේ කොහොමද කියලා ඔයගලන්ට පෙන්නනවා. background එක black විදිහට මම තියලා foreground එකත් මම white විදිහට තියනවා. light gray gray එක මම black කරනවා. ඊළඟට up එක line තියලා bar down එක මම red කරනවා. නැවතත් bool candle එක lime තියනවා. right lime තියලා beer candle එක රයිට් කරනවා. රයිට් මම ඕකේ කරගන්නම්. රයිට්. ඊළඟට මෙන්න මෙහෙම අපිට බලා ගන්න පුළුවන්. රයිට්. මේ තියෙන්නේ කැන්ඩල් ස්ටික් chart එක නෙමෙයි. මෙන්න මේ විදිහට අපි කැන්ඩල් ස්ටික් වලට bar chart එකකින් කැන්ඩල් ස්ටික් වලට move වෙන්න ඕනේ. මාරු කරගන්න ඕනේ. රයිට්. මේ විදිහට ඔයාලට පුළුවන් ඔයාලට කැමති colors use කරගෙන මේක customize කරගන්න Metatrader 4 software එක download කරගෙන. ඉතින් කලින් කිව්වා වගේම ඔයගලන්ට පුළුවන් මගේ YouTube channel එකේ වීඩියෝ එකක් තියෙනවා මම ඒක link එක බලලා description එකේ දාන්නම් ඔයගලන්ට ඒ වීඩියෝ එක බලලා Metatrader 4 software එක download කරගෙන setup කරගන්න පුළුවන් කමක් තියෙනවා right ඉතින් මේ තියෙන්නේ candle stick chart එකක් right මෙන්න main එකට අපි candle එකක් කියලා කියනවා හරි මේ වගේ එක buy එකකට අපි candle එකක් කියනවා එතකොට මේ විදිහට candle 2 3 4 ඔන්නම විදිහට candles තියෙනවා ඉතින් මම ඔගලන්ට කැන්ඩල් එකක් හැදෙන්නේ කොහොමද කියලා සරලව පැහැදිලි කරන්න. කැන්ඩල් එකක සිද්ධාන්තය මොකක්ද කියලා. මෙන්න මේක කැන්ඩල් එකක් කියලා අපි දකිමු. හරි මේක තමයි කැන්ඩල් එක. ඒ කියන්නේ මොකක්ද? මේ green candle එකෙන් අපි අදහස් කරනවා මේක up candle එකක්. හරි. up candle එකක් කියලා. right මම මේ පුළුවන් තරම් පැහැදිලිව කරන්න බලන්නේ ඔයගලන්ට පැහැදිලි වෙන්න අවශ්‍ය නිසා right මෙන්න මේ විදිහේ කැන්ඩල් එකක මෙන්න මේකට අපි week එක කියලා කියනවා මේක අපේ week එක හරි right එතකොට මේ වගේම week එකක් කැන්ඩල් එකේ පහල කොටසෙ තියෙන්න පුළුවන්. මේකත් වීක් එකක් තමයි. හරි එක්තරා විදිහක වීක් එකක්. ඊළඟට මේ කැන්ඩල් එකේ ඕපන් එක බොඩි එක පොසිෂන් එක මේ එන්ඩ් එක කියලා කොටස් තුනක් තියෙනවා. කැන්ඩල් එකේ ඕපන් එක තමයි මෙන්න මෙතන. මෙතනින් තමයි මේ කැන්ඩල් එක ඕපන් වෙන්නේ. රයිට්. මෙතනින් ඕපන් වෙච්ච කැන්ඩල් එක මෙන්න මෙහෙම අප් වෙනවා. හරි. මෙහෙම අප් වෙනවා. ඒ කියන්නේ වීක් එකක් හදන උඩට right ඊළඟට මේක මේ මෙහෙම සෙල් වෙලා මෙන්න මෙතන පොඩි වික් එකක් හදනවා ඒ හදපු වික් එකත් නැවත අප් වෙනවා මෙන්න මේ විදිහට right මේ විදිහට අප් වෙලා නැවත මෙන්න මේ තත්ත්වයට එනවා right එතකොට මෙන්න මේක අපි concept තුනක් විදිහට හඳුන්වනවා trading වලදී හරි මේක මේක තමයි candle එකක ප්‍රධාන වශයෙන්ම වෙන්නේ මෙන්න මේ බොඩි එකට බොඩි එක කියලා අපි මෙන්න මේකට හඳුන්වනවා මේක තමයි බොඩි එක හරිද ඔක තමයි සරලවම මේකෙදි වෙන්නේ කැන්ඩල් එකක සිද්ධාන්තය මම මේ බේසිකලි ඔයගලන්ට කතා කරේ ඉතින් මේ තියෙන කැන්ඩල්වත් මේ විදිහටම තමයි සිද්ධාන්තය තියෙන්නේ ඔයගලන්ට බා chart එකට දාගත්තොත් ඒක සරලවම බලා ගන්න පුළුවන් මේ තියෙන කැන්ඩල් එකේ right open එක wick එකක් ගියා ආයි අප්ුණා කැන්ඩල් එක ආයි පොඩි wick එකක් තියලා මෙතනින් එන්නුනා right මෙන්න මේ කැන්ඩල් එක. එතකොට මම මේකේ ඔයගලන්ට ඇඳලා පෙන්නන්නම්. මෙන්න මෙතන තමයි මේකේ end එක. හරි. මේක තමයි sorry. මේ තියෙන්නේ open එක, open position එක. මම මේක shape එකක් දාලා ඔයගලන්ට පෙන්නන්නම්.
වීඩියෝ එක පොඩ්ඩක් දිග වෙයි. හැබැයි මං හිතනවා නොලෙජ් එකක් ගන්න පුළුවන් වෙයි මේ හරහා. හරි. මම මේක දැන් කැන්ඩල් ස්ටික් වලට දාගන්නම්. මේ විදිහට ඔයාලට ඒ කැන්ඩල් එක බලා ගන්න පුළුවන්. ඕපන් එක, wick එක, අපෝ කියන්නේ හය wick එක, ඊළඟට බොඩි එක, ක්ලෝස් එක, end එක බලා ගන්න පුළුවන්. මේක තමයි කැන්ඩල් එකේ සිද්ධාන්තය. රයිට්. අපි මේක දැන් අපිට මෙතනින් අවශ්‍ය වෙන්නේ නැහැ මෙතනින් එහාට. ඉතින් මේ කැන්ඩල් ස්ටික් පැටර්න් මේකට අදාළ කැන්ඩල්ස්ටික් පැටර්න් තියෙනවා. ඉතින් අපි අපේ හැම කැන්ඩල්ස්ටික් පැටර්න් ගොඩක් ගැන අපි ප්‍රෝග්‍රෑම් වලදී කතා කරනවා. ඉතින් අපි බේසික්ලි කතා කරනවා අම්බ්‍රෙල්ලා කැන්ඩල් එකක් සහ ඩොජි කැන්ඩල් එකක් ගැන. මෙන්න මේ වගේ කැන්ඩල් එකට අපි අම්බ්‍රෙල්ලා එකක් කියනවා. ඊළඟට මේකට අපි ඩොජියක් කියලා කියනවා. ඒ කියන්නේ මෙන්න මේ උඩට වික් එකක් දාපු කැන්ඩල් එකට ඩොජියක් කියලා කියනවා. යරට වික් එකක් දාපු කැන්ඩල් එකට අම්බ්‍රෙල්ලා කැන්ඩල් එකක් කියලා කියනවා. ඉතින් ওই විදිහට කැන්ඩල් ස්ටික් පැටර්න් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ දේවල් අපි ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් එකේ නම් වෙන වෙනම කතා කරනවා. හරි. මම ඔයගලන්ට මුලින්ම පැහැදිලි කළා මේකම බේසික් නොලෙජ් එකක් දෙනි ස්ට්‍රැටජි එකක් ඩෙවලොප් කරගන්න විදිහ සම්බන්ධව. ඉතින් ඒක නිසා කරුණා කරලා වීඩියෝ එක නිවැරදිව බලන්න බලලා අවසානයේදී ඔයගලගේ අදහස ඉදිරිපත් කරන්න කියලා ආරාධනා කරනවා. හොඳයි මේ විදිහට තමයි අපි කැන්ඩල්ස් කැන්ඩල් ස්ටික් පැටර්න්ස් ටික අඳුරගන්නේ. ඊළඟට අපේ තියෙනවා සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් කියලා දෙයක්. සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් කියන්නේ මෙන්න මේ වගේ ලයින් ප්ලේස් කරගනිද්දී ඔයගලන්ට රයිට් මෙන්න මෙහෙම ලයින් ප්ලේස් කරගන්න පුළුවන්. ස්විං හයි එක, ස්විං ලෝ එක ඔය විදිහට සිලෙක්ට් වෙන විදිහට. ඊළඟට මේවට තමයි අපි මේ වගේ තැනකට අපි සපෝට් එකක් කියනවා. මේ වගේ තැනකට රෙසිස්ටන්ස් එකක් තියෙනවා. මාකට් එකේ සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස්. හරි. ඒක සරලව හැමෝම වගේ තන දෙයක්. ඉතින් මම වැඩි විස්තර වැඩි දුර කතා කරන්න නැහැ සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් පිළිබඳව. ඊළඟට අපේ තියෙනවා ඉන්ඩිකේටර් එකක් අපි යූස් කරන ඉන්ඩිකේටර් සිස්ටම් එකක්. මොකක්ද ඉන්ඩිකේටර් එකක් කියලා කියන්නේ මම සරලව ඉන්ඩිකේටර් එක ගැන මොකක්ද කියලා පැහැදිලි කරන්නම්. ඉන්ඩිකේටර් එකක් කියන්නේ උදාහරණයක් දෙන්නම් මම. සාමාන්‍යයෙන් ඔයාලා වාහනයක් පදිනවනේ හැමෝම. වාහනයක් පදිනකොට ෆුවල් එක ඒක කියන්නේ තෙල් ටැංකිය පෙන්නනෝනේ වාහනේ. හරි. කියන්නේ තෙල් තියෙන ප්‍රමාණය පෙන්නනෝනේ. ඉතින් මේක වාහනේ ඉන්ඩිකේට් කරනවනේ එක බල්බ් එකකින්. රයිට්. ඒ වගේම සාමාන්‍යයෙන් අපේ ස්පීඩ් එක ඉන්ඩිකේට් කරනවා. හරි. එතකොට පවර් එක, බැටරි පවර් එක මේ හැමදේම වාහනයක් තියෙනවා නම් වාහනයක් පදිනවා නම් ඒක අපේ ඩෑෂ්බෝඩ් එකේ ඉන්ඩිකේට් කරනවා. අන්න ඒ වගේ අපිට මොනවා හරි ඩිසිෂන් එකක් ගන්න මේ ට්‍රේඩින් වලදී අපිට ලැබෙන ඔප්ෂන් එකක් විදිහට ඉන්ඩිකේටර්යක් යූස් කරගන්න පුළුවන්. මේ ඉන්ඩිකේටර්ස් වර්ග කිහිපයක් තියෙනවා. ට්‍රෙන්ඩ් ලයින් ඉන්ඩිකේටර්ස්, ඔසිලේටර්ස් මේ වගේ වර්ග කිහිපයක් තියෙනවා. ඉතින් මෙන්න මේ වර්ග කිහිපෙම එකතු වෙලා හැදෙනවා මොඩිෆයිඩ් කස්ටම් ඉන්ඩිකේටර්ස්. ඉතින් අපි ගාව තියෙනවා අපේ කලින් වීඩියෝස් ටික බලුවොත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් අපේ මොඩිෆයිඩ් ප්‍රීමියම් ඉන්ඩිකේටර් සිස්ටම් එක. ඉතින් ඒක ගොඩක් හොඳ පවර්ෆුල් ඇකියුරසි එකක් තියෙන ඉන්ඩිකේටර් සිස්ටම් එකක් බයිනරි ට්‍රේඩ් කරන අයට වගේම ෆොරෙක්ස් ට්‍රේඩර්ස්ලටත්. ඉතින් අපි බලමු මේක කොහොමද ඔයගොල්ලන් චාට් එකට දාගන්නේ කියලා. රයිට්. මුලින්ම ඔයගලන්ට කරන් තියෙන්නේ ඉන්ඩිකේටර් සිස්ටම් එක අවශ්‍ය කෙනෙක්ට අපින් ගන්න පුළුවන් වෙනම අපිත් එක්ක කතා කරලා ඒකට අදාළව ඔයගලන්ට ඉන්ඩිකේටර් සිස්ටම් එක ගන්න පුළුවන්. ඔයාලා ඉන්ඩිකේටර් සිස්ටම් එක ගත්තයින් පස්සේ මෙන්න මේ වගේ ෆයිල් එකක් තියෙනවා. මේක එක්ස්ට්‍රැක්ට් කරගන්න ඕනේවා. එක්ස්ට්‍රැක්ට් කරගත්තයින් පස්සේදී මෙන්න මේ වගේ ෆයිල් එකක් තමයි එන්නේ. ඔයා මේ ෆයිල් එක කොපි කරගන්න ඕනේ. කොපි කරගෙන ඔයාගේ MT4 platform එකට ගිහිල්ලා insert right view එකේ navigator කියන එකට යන්න ඕන. control n press කරලත් ගන්න පුළුවන්. sorry ඊට කලින් ඔයා open data folder වලට යන්න ඕනේ. මුලින්ම open data folder open කරගන්න. ඒකේ තියෙනවා MQL4 කියලා. ඒකේ indicators කියලා එකක් තියෙනවා. ඒකේ ඔයාලට පුළුවන් මේක paste කරගන්න. right. ඊළඟට අපේ system එක මේකේ paste වුණා. මම මෙතනින් cut කරගෙන මෙතන තියෙනවා ඉන්ඩිකේටර්ස් කියලා. ඒ කියන්නේ view යටතේ navigator control n press කරාම එනවා ඉන්ඩිකේටර් කියලා එකක්. මේකේ right click කරලා refresh කරගන්න ඕනේ. refresh කරගෙන ඔයාලට බලා ගන්න පුළුවන්. මම add කරගත්ත මගේ system එක මේකේ display වෙනවා. ඒකට අදාළව ඉන්ඩිකේටර්ස් කිහිපයක් තියෙනවා. ඉන්ඩිකේටර්ස් 7ක package එකක් මේක තියෙන්නේ. මම මේ එකින් එක double click කරලා drag and drop කරලා මේකට place කරගන්නවා. දැන් ඔයගලන්ට පේනවා මේකේ entry point display වුණා. right. indicator එකෙන්
අපිට අදාළව ස්ක්‍රිප්ට් එකට අදාළව entry point display වෙලා තියෙනවා. හරිද? මෙන්න මේ විදිහට අපේ indicator system එකේ time frame අනුව strategy අනුව වෙනස් වෙන indicators විවිධ indicators කිහිපයක් තියෙනවා. ඉතින් ඕගලන්ට පුළුවන් මේ indicator system එක අපි හරහා අවශ්‍ය කෙනෙක් ඉන්නව නම් අරගන්න. මොකද මේක හැමෝටම දෙන්න පුළුවන් එකක් නෙමෙයි. අවශ්‍ය කෙනෙක්ට මිලදී ගන්න පුළුවන් system එකක්. Right. ඉතින් මොකක්ද මේකෙන් වෙන්නේ කියලා මම පැහැදිලි කරන්න. කොහොමද මේකේ ට්‍රේඩ් කරන්නේ අපි? හැම entry එකකම අපි ට්‍රේඩ් එකක් ගන්නවද? මේ දේවල් හැමෝටම තියෙන ප්‍රශ්නනේ. ඉතින් ඒක නිසා මම පැහැදිලි කරගෙන යන්නම්. අපි මේක පාවිච්චි කරන්නේ සාමාන්‍යයෙන් 1 minute time frame එක යූස් කරගෙන. ඉතින් 1 minute time frame එකේ 5 minute 10 minute අතර ට්‍රේඩ් වලට තමයි අපි ට්‍රේඩ් කරන්නේ, entry point එකක් ගන්න. ඉතින් මේකෙදි ට්‍රේඩ් එකට යන්න කලින් අපි මාකට් ඇනලයිස් එකක් කරන්න ඕනේ. ඒ තමයි මාකට් ඇනලයිස් එකක් කියන්නේ අපි සරල ඇනලයිස් එකක්, සපෝට් ඇන් රෙසිස්ටන්ස් ඇනලයිස් එකක්, කැන්ඩල්ස්ටික් පැටර්න් ඇනලයිස් එකක්, ට්‍රෙන්ඩ් ලයින් ඇනලයිස් එකක්. ට්‍රෙන්ඩ් ලයින් ඇනලයිස් එකක් කියන්නේ මොකක්ද? ට්‍රෙන්ඩ් එකක් කියලා කියන්නේ මෙන්න මේකට උදාහරණයක් විදිහට ගත්තොතින් මේ තියෙන්නේ ඩවුන් ට්‍රෙන්ඩ් එකක්. මෙන්න මේක ඩවුන් ට්‍රෙන්ඩ් එකක්. හරි. ඊළඟට මෙන්න මේක range in market එකක්. කියන්නේ මේක සාමාන්‍යයෙන් එක තැනන ගිහින් තියෙන මේක range in market එකක්. මෙන්න මේක up trend එකක්. මෙන්න මේක up trend එකක්. ඔය විදිහට අපිට market එකේ trend තුනක් බලා ගන්න පුළුවන්. up trend එක, down trend එක, range in market එක කියලා කොටස් බලා ගන්න පුළුවන්. හරි මේ විදිහට තමයි අපිට signal එක එන්නේ. alert එකක් ආවා. මම මේක cut කරගන්නම්. හොඳයි ඉතින් මේ අපි සිග්නල් ඉන්ඩිකේටර් එක යූස් කරගනිද්දී තව සැලකිලිමත් විය යුතු කාරණා තියෙනවා. ඒ මොනවද? අපි ඒ දේවල් එකින් එක කතා කරගමු. ඔයාලට පුළුවන් insert කියලා ඉන්ඩිකේටර් යටතේ මේකට ඔයාලට දාගන්න ඕනේ stochastic ඉන්ඩිකේටර් oscillator වල තියෙනවා stochastic right stochastic oscillator මේක ඩිෆෝල්ට් සෙටින් යූස් කරගෙන දාගන්න පුළුවන්. රයිට්. එතකොට දැන් මෙන්න මේකෙදි ඔයාලට කන්ෆර්මේෂන් එක ගන්න මම ඩිස්කනෙක්ට් කරලා මාකට් එක රිවර්ස් කරන්න අවශ්‍ය නම් ඩිස්කනෙක්ට් කරනවා. කන්ෆර්මේෂන් එකක් අරගෙන ට්‍රේඩ් කරන්නේ කොහොමද අපි මේකේ? මෙහෙමයි. දැන් මේකෙදි ස්ටොකැස්ටික් එකේ තියෙනවා ලයින්ස් දෙකක්. ඒ තමයි 80 ලයින් එක, 20 ලයින් එක කියලා ලයින් දෙකක්. අපිට මේකේ ඩිස්ප්ලේ කරලා තියෙනවා ලයින් දෙකක් කියන්නේ අප ලයින් එක ඩවුන් ලයින් එක කියලා දෙකක් අපිට තියෙනවනේ ඊළඟට මේකේ ඇවරේජ් එකක් යනවා රයිට් මේ මූවින් ඇවරේජ් එකක් යනවා රෙඩ් එකයි ග්‍රීන් එකකුයි ඉතින් මෙන්න මේකෙදී අපි ට්‍රේඩ් එකකට එන්ටර් වෙන්න නම් අපිට තියෙන්න ඕන කාරණා දෙකක් තියෙනවා සරලවම දෙකක් අපි බලනවා එක තමයි මෙන්න මේ විදිහට අපි අප් ට්‍රෙන්ඩ් එක අප් ට්‍රේඩ් එකක් ගන්නවා නම් හරි බුල් ට්‍රේඩ් එකක් ගන්නවා නම් ඔසිලේටර් එකේ 20 ලයින් එක ක්‍රොස් කරගෙන ගිහිල්ලා රයිට් මේ රෙඩ් ලයින් එකයි ග්‍රීන් ලයින් එකයි 20 ලයින් එක ක්‍රොස් කරගෙන ගිහිල්ලා අපර් සයිඩ් එකට හැරිලා තියෙනවා නම් මෙන්න මේ වගේ හැරෙන්න ඕනේ ඒක තමයි එක ඊළඟට ඔයාලට මේ අපේ ඉන්ඩිකේටර් සිස්ටම් එකෙන් ඉන්ඩිකේට් කරන්නත් ඕනේ ඉතින්දි හරිද ඉන්ඩිකේට් කරන්නත් ඕනේ ඒ වගේම ඒ අදාළ සයිඩ් එකට අදාළව ඒ අදාළ සයිඩ් එකට අදාළ විදිහේ කැන්ඩල් එකක් හැදෙනකන් ඉන්න ඕනේ ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න නම් ඒ කියන්නේ මෙතන රෙඩ් කැන්ඩල් එකක් තිබුණාම අපි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ නැහැ අපි ඊළඟට මෙන්න මෙතනින් තමයි ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ නමුත් මෙතන ග්‍රීන් කැන්ඩල් එකක් තියෙන්නේ ඊළඟ එක තමයි මේ කැන්ඩල් එකේ wick එකක් පහළට තියෙන්න ඕනේ ටිකක් සාමාන්‍යයෙන් අම්බ්‍රෙල්ලා කැන්ඩල් එකක් වෙන්න ඕනේ. ඒක තමයි ඊළඟ කාරණාව. අපිට මෙන්න මේක ඔප්ෂන් එකක් විදිහට අරගෙන මෙන්න මේ කැන්ඩල් එක ඕපන් වෙද්දී ට්‍රේඩ් එකක් ගන්න පුළුවන් 5 මිනිත් ට්‍රේඩ් එකක් අපි ට්‍රේඩ් එක වින් කරනවා. රයිට්. න මේ කාරණා ටික සම්පූර්ණ වෙනවා නම් අපිට ට්‍රේඩ් එකක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක ඇකියුරසි එක 80ක් විතර. ඒ කියන්නේ 100ට 100ක්ම සක්සස් නැහැ මේක 80ක වගේ විනින් රේට් එකක් තමයි තියෙන්නේ. ඉතින් මේ විනින් රේට් එකත් එක්ක ඔයගලන්ට මාටින්ගේල් ස්ටෙප් එකක් වගේ පාවිච්චි කරලා ඕල්වේස් ප්‍රොෆිට් එකකට යන්න පුළුවන් ඕනම කෙනෙක්ට.
ඉතින් සිස්ටම් එක සම්බන්ධව මම ඉස්සරහට වීඩියෝස් ගොඩක් අරන් ඉන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේක ගොඩක් powerful. අපි දැන් අවුරුදු කිහිපයක් තිස්සේ ඉඳලා follow කරන සිස්ටම් එකක්. මම ටික කාලයක් මේකේ වීඩියෝ කරන එක නතර කරලා තිබුණේ. මොකද අපිත් එක්ක සම්බන්ධ වෙලා ගොඩක් අය මේකෙන් ට්‍රේඩ් කරන නිසා. ඉතින් අලුත් අය කතා කරලා අහන නිසා තමයි ඕගලන්ට මේ සම්බන්ධව විස්තර දැනගන්න අවශ්‍ය නිසා තමයි මම මේ වීඩියෝ එක ඉදිරිපත් කරන්න හිතුවේ. ඉතින් මේ වගේ වීඩියෝස් අවශ්‍ය නම් මේ සිස්ටම් එක සම්බන්ධව සහ මේකෙදි වැඩ කරන්නේ කොහොමද, රීටේල් ට්‍රේඩින් සයිට් එක සම්බන්ධව වීඩියෝස් අවශ්‍ය නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්නත් එපා. ඉතින් මේ මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ඉන්ඩිකේටර් සිස්ටම් එක අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මගේ නම්බර් එක පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඔයගලන්ට පුළුවන් කතා කරන්න, කතා කරලා වැඩි විස්තර තවත් අවශ්‍ය නම් දැනගෙන ඔයගලන්ට පුළුවන් මේක ලබා ගන්න. ඒ වගේම අපේ ගයිඩ්නස් ප්‍රෝග්‍රෑම් එක මේ මාසේ 10 වෙනිදා පටන් ගන්නවා. ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් හැමෝම සම්බන්ධ වෙන්න. මොකද අපි ටික් ට්‍රේඩින් සයිට් එක, ඒ වගේම රීටේල් ට්‍රේඩින් කන්සෙප්ට් සයිට් එක, ඒ වගේම ට්‍රේඩින් සයිකොලොජි, මේ හැමදේම මනි මැනේජ්මන්ට් සිස්ටම් ट्रेडिंग प्लान डेवलप करें हेमदेम अभी पर्सनल गईडनवागेम लाइफ टाइम सपोर्ट तुगलंट लवा यदि मे हेम बेनिफिट टैक्मतीनवा यगेम तब फ्री बेनिफिट टैक्ल अफी तक संबंध संबंध विलाइन हेमोटम इधर नियमितई प्रीमियम सिग्नल्स लगोलंट दवसर सिग्नल दिखा पहाक अतर प्रमाण बाइनरी ऑप्शन ट्रेडिंग करण हेमोटम අපේ ගෲප් එකක් එකතු වෙලා ඉන්න හැමෝටම ෆ්‍රී සිග්නල් ඉස්සරහට ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. ඉතින් මේ ඒකත් අලුතින් එකතු වෙන අයටත් chance එකක් තියෙනවා සහ අපේ පරණ අයටත් ඒ chance එක ඒ විදිහටම ලැබෙනවා. ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඔයගොල්ලන්ට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මට පුළුවන් විදිහට මම ඒවට reply කරන්න සහ වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් හැමෝටම එනම් ජය වේවා, සුබ දවසක්.